ගරු කථානායකතුමනි අතීතයේ සිට මේ දක්වාම ලෝකයේ විවිධ අර්බුදයන්ට මුහුණ දුන්නා රටවල් අර්බුදයන්ට මුහුණ දුන්නා පුද්ගලික ජීවිත අර්බුදයන්ට මුහුණ දුන්නා සමහර අවස්ථාවලදී අර්බුදයෙන් ගොඩෙන්ට පුළුවන් වුණා තවත් සමහර අවස්ථාවලදී අර්බුදයෙන් ගොඩෙන්ට බැරි වුණා අර්බුදයකින් ගොඩෙන්න පුළුවන් වන්නේ අර්බුදයට ශාප කර සිටීමෙන් නොවේ අර්බුදයට හේතු කියමින් ඒවා විවේචනය කිරීමෙන් නෙවෙයි ලෝකෙත් රටවල් පුද්ගලික ජීවත්වලත් අර්බුද විසදාගත්තේ අර්බුදය නිසි ලෙස කළමනාකාරය කර ගැනීමෙන් අර්බුද කළමනාකාරයේ මූලික පියවර විය යුත්තේ කුමක්ද බුදුන් වහන්සේගේ දේශනාව මම මෙතනදී උපුටා දක්වන්න කැමතියි අත්තදීපා විහරත තමා තමන්ටම පහනක් වෙන්න අර්බුද ජයගැනීමේ ක්‍රියාවලිය ආරම්භ කළ යුත්තේ තමාගෙන්මයි. අනුන් විවේචනය කර සිටීමෙන් අර්බුදය ජයගත් අවස්ථාවක් ලෝකේ කිසිම තැනක නැහැ. අප අපටම පහනක් වුණේ නැත්නම් අපේ සිතුවිලි අපේ අදහස් නිවැරදි කරගත්තේ නැත්නම් අපට යහපතකුත් නැහැ. රටට යහපතකුත් නැහැ. අර්බුදයට විසඳුමක්කුත් නැහැ. ක්‍රම වෙනසක් නැතිනම් සිස්ටම් චේන්ජ් ගන්න උගර ලේ රහ වෙනකල් කෑ ගැහුවාට මුලින්ම අපි වෙනස් වුණේ නැතිනම් කිසි විටක ක්‍රමයක් වෙනස් කරන්න අපට පුළුවන් වන්නේ නැහැ. ඒ බව අවධානය කරමින් මම අතීතය වර්තමානය සහ අනාගතය ගැන කරුණු ගණනාවක් මේ සභාව ඉදිරියේ ගෙනහැර දක්වන්නට කැමතියි. 2022 පෙබරවාරි සිට මේ රට වැටී තිබුණු තත්ත්වය අප කාටත් මතකයි. 2023 පෙබරවාරි වෙද්දී ඊට වඩා යහපත් තත්ත්වයක් මේ රට ගෙනෙන්නට අපට පුළුවන් වුණා. මේ පෙබරවාරි වෙද්දී ගිය අවුරුද්දේ පෙබරවාරිට වඩා යහපත් මට්ටමකින් අපේ රට ගොඩ නැංවී තියෙනවා. ගිය වසරේ පෙබරවාරි සිට මේ දක්වා අපේ ආර්ථික දර්ශක කීපයක් මම පෙන්වා දෙන්නම්. ගිය වසරේ උද්ධමනය 50.6යි. අදය 6.4 දක්වා පහළ වැටිලා. ආහාර උද්ධමනය 54.4ක් අදේ 3.3 එදා ඩොලරේ අගේ රුපියල් 362යි අද රුපියල් 314යි 2022 අවසාන වෙද්දී අයවැය ප්‍රාථමික හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් 3.7ක් නමුත් 2023 වසරේ ප්‍රාථමික අයවැය අතිරික්කයක් ඇතිකර ගන්නට අපට සමත් වුණා නිදහසින් පසුව ගෙවුණු අවුරුදු 76 තුලම ප්‍රාථමික අයවැය අතිරික්කයක් ඇති කර ගන්නට ශ්‍රී ලංකාවට හැකි වුණේ 6 වෙනි අවස්ථාවක් පමණයි. 2022 අවසානයේ ගෙවුම් ශේෂයේ ජංගම ගිණුමේ හිඟය දළ දේශීය නිෂ්පාදනයෙන් 1.9ක්. ගිය වසර අවසානයේ ඒ අතිරික්කයක් ඇති කර ගැනීමට අපට පුළුවන් වුණා. 1977න් පසුව එවැනි අතිරික්කයක් ඇති කරගත් මුල්ම අවස්ථාව මෙයයි. 2023දී 128ක් වූ පොලි අනුපාතය දැන් 112යි. 2022 අවසාන වෙද්දී ප්‍රධාන රාජ්‍ය ව්‍යවසාය 52ක් රුපියල් බිලියන 745ක පාඩුවක් ලැබුණා. 2023 සැප්තැම්බර් වෙද්දී මේ ව්‍යවසායන් 52ක් රුපියල් බිලියන 313ක ලාභයක් ලබා තියෙනවා. හැබැයි මේ ආයතන ණයබර උසුලන්ට බැරි තරම් අගයක පවතින බවත් සඳහන් කළ යුතුයි. ණය ගෙවා ගැනීමට බැරි තත්ත්වයකට පත්ව ඇති බව ශ්‍රී ලංකාව නිල වශයෙන් ප්‍රකාශ කළේ 2022 අප්‍රේල් 12 වෙනිදා. ඒ වෙද්දී අපේ දේශීලී විදේශ විනිමය සංචිතය බිඳුවටම වැටලා තිබුණා. දැන් මේ තත්ත්වය වෙනස්. 2023 දෙසැම්බර් වෙද්දී අපේ නිල විදේශ විනිමය සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 4.4ක්. ගෙවුණු කෙටි කාලය තුළ සංචාරක ව්‍යාපාරයෙන් අප කැපී පෙනෙන ප්‍රගතියක් ලැබුවා. 2021 අපේ රටට පැමිණි සංචාරකයන්ගේ සංඛ්‍යාව 1,64,495ක්. 2023 වසරේ සංඛ්‍යාව 1,14,87,303ක් දක්වා ඉහළ නැග්ගුවාන්ට අපට පුළුවන් වුණා. මේ වසරේදී ජනවාරියේදී 200,000කට අධික සංචාරක පිරිසක් පැමිණියා. ඒ වගේම 2023 වසර තුල සාධනීය පියවර රැසක් අපගත්තා. QR කේතය ඔස්සේ සිදු කළ ඉන්ධන සීමාව ඉවත් කළා. දැන් විදුලි බලය අඛණ්ඩව සැපයෙනවා. ගෑස් සිඟියක් නැහැ.
කෘෂිකර්මාන්තය වෙනුවෙන් හිඟයක් තොරව පොහොර ලබා ගන්න පුළුවන්. දීවර ජනතාවට ඉන්ධන හිඟයක් නැහැ. රථවාහන හැරෙන්න අනිකුත් සියලු භාණ්ඩ සඳහා ආනයන සීමාවන් දැන් ඉවත් කළා. අත්‍යවශ්‍ය ආහාර සහ බෙහෙත් රට ගෙන්වා ගැනීමේ කිසිදු ගැටලුවක් නැහැ. ඒ වගේම නිෂ්පාදිත කර්මාන්ත සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය සැපයුම් ජාලයට දැන් කිසිම අවහිරයක් නැහැ. දළදේශීය නිෂ්පාදිතය 2022 7.8%කින් හැකිලුණා. 2022 සිට එක දිනකට කාර්තු 6ක් ඍණ වර්ජනයක් තිබුණේ. නමුත් 2023 තුන්වැනි කාර්තුවේ 1.6%ක වර්ධනයක් අප අත්පත් කරගත්තා. අපේ ආර්ථිකය කඩා වැටුණේ උල්කාපාත වේගයකින්. නමුත් දැන් අපිට ඒ ආපිට හරවන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ රොකට් වේගයෙන් යලි තොසවන්ට අප සමත් වුණා. වී ෂේප් රිකවරි නැත්නම් වී හැඩේ ප්‍රතිසාදයක් අපිට ලැබෙමින් ඉන්නේ. ඒ අපි ලැබූ සුවිශේෂ ජයග්‍රහණයක් ලෙස හඳුන්වන්න පුළුවන්. කඩා වැටුණු රටවල් ආර්ථික ප්‍රතිසාදනය ඉතා දුෂ්කර හා වේදනාකාරී එකක් වුණා. නමුත් වෙනත් රටවල් වාගේ දීර්ඝකාලීන දුෂ්කරතා සහ වේදනාවකින් තොරව අපේ ආර්ථික ප්‍රතිසාදනය කර ගැනීමට අපට පුළුවන් වුණා. මම එක් උදාහරණයක් ගෙන හැර දක්වන්න. ග්‍රීසිය තමන්ට ණය ගෙවා ගන්නට බැරි තරමේ ආර්ථික කඩාවැටීමක් සිදු වී ඇති බව 2009 දී ප්‍රකාශයට පත් කළා. ඉන්පසු මුළු රටම වේදනා විඳමින් යලි තමන්ගේ ආර්ථික ප්‍රතිසාදනය කර ගැනීමට වෙහසුණා. ඒ කාලය තුල අනෙක් දුෂ්කරතාවන්ට මුහුණ දුන්නා. යලිත් ආර්ථික ප්‍රකෘතිමත් කර ගැනීමට ඔවුන්ට අවුරුදු 10කට වැඩි කාලයක් ගත වුණා. නමුත් අපේ රටට කෙටි කාලයකදී සුවිශේෂ ජයග්‍රහණයක් ලබා ගැනීමට හැකිවීම ඇත්තෙන්ම ලෝක වාර්තාව. අපට ඒ කාර්යයේ වාර්තාගත පෙරළියක් කරන්න පුළුවන් වුණේ ඇයි? 2022 වසර පුරාම ආර්ථිකය කඩා වැටුණා. 2022 වඩා 2023 වසරේ කිසියම් වාර්තාගත ආර්ථික ප්‍රගතියක් අපේ රටට ලබා ගන්නට පුළුවන් වුණේ අහම්බකින් නොවේ. ඉතා පරිස්සමින් හා දුරදිග බලා සකස් කළ සියුම් ආර්ථික ප්‍රතිපත්තියක් ක්‍රියාවට නැංවීම නිසා. ඒ වගේ අප සකස් කරන ප්‍රතිපත්ති අනුගමනය කරන ක්‍රියාමාර්ග හා සැලසුම් සියල්ලම වරින් වර අවස්ථානුකූල මම මේ පාර්ලිමේන්තුවේ ඉදිරියේත් ජනතාව ඉදිරියේත් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළා. ඒ වගේම සාකච්ඡා කරන්නට විවාද කරන්නට අවස්ථාව පාර්ලිමේන්තුව තුලදී ඉන් පෙරදී ලබා දුන්නා. ඒ ප්‍රක්‍රියාවේ කිසි විටක සංගවා තිබුණේ නැහැ. හැම පියවරක් මම සිදු කළේ ප්‍රතිදාවෙන් යුතුවයි. මම කිසි විටක දේශපාලන වාසිය තකා තීරණ ගත්තේ නැහැ. මම හැම තීරණයක්ම ගත්තේ රටේ වාසිය ගැන හිතලයි. අපට අවාසි වුණත් රට හිතකර තීන්දුව තීරණ ගැනීමට අප පසුබට වුණේ නැහැ. අප පුද්ගලික අභිලාෂ පසකලා රට වෙනුවෙන් නිවැරදි ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළා. පාර්ලිමේන්තුවේ සමහර කණ්ඩායම් ඒ තීන්දුව තීරණවලට විරුද්ධ වුණා. නමුත් බහුතරය තම තමන්ගේ පුද්ගලික දේශපාලන වාසිය හා ඉලක්ක නොතකා රට වෙනුවෙන් ඒ තීන්දුව තීරණ වෙනුවෙන් අත්විස්සුවා. මතුවම් දවසක ඒ අයට ජාතියේ කෘතවේදී හිමි වෙන බව මට විශ්වාසයි. අප මේ ගමන ඉදිරියට ගියේ පියවරෙන් පියවර. 2022 වසරේ ඉදිරිපත් කළ අතුරු අයවැය මගින් රටේ එවක තිබූ සැබෑ තත්ත්වය මම පෙන්වා දුන්නා. ආර්ථිකයේ කඩා වැටීමෙන් වලකාලීම ඒ අතුරු අයවැය ලේඛනයේ අරමුණ වුණා. 2023 වසරේ අයවැය ඔස්සේ ආර්ථිකයේ කිසියම් ස්ථාවර මාවතකට යොමු කරලීමේ යෝජනා කීපයක් මම ඉදිරිපත් කළා. 2024 අයවැය යෝජනා ඉදිරිපත් කළේ ආර්ථික සංවර්ධනය වේගවත් කරලීම උදෙසා අවශ්‍ය ප්‍රතිසංස්කරණවල ආරම්භයක පියවර ලෙසයි. අසීරුවෙන් වුණත් සමර අවස්ථාවල අකමැත්තෙන් වුණත් අප ක්‍රියාත්මක කළ ආර්ථික ප්‍රතිසංස්කරණය සහ ප්‍රතිපත්ති නිසා ස්ථාවර ආර්ථිකයක් ඇතිකර ගැනීමේ ගමන් මාර්ගයට දැන් අප අවතීන වෙලා තියෙනවා. ජාත්‍යන්තර මූල්‍ය ආයතන අපේ ඉලක්කය ඉලක්කගත ගමන ගැන ප්‍රසාදය පළ කරනවා. අඳුරු ආර්ථික බිම්ගයක සිර වී සිටි අපි දැන් බිම්ගයේ කෙළවර ලෝකය දකිනවා. දැඩි සත්කාරයේ පනාදිමින් සිටි ආර්ථිකය දැන් අසාධ්‍ය තත්ත්වයෙන් මුදවාගෙන තියෙනවා. ගෙවුණු කාලයේ පැවති දැඩි ආර්ථික අර්බුදය නිසා රටේ ජනතාවගෙන් බොහෝ දෙනෙකුට නොසිතුවිරු දුක්ගැනිවලට මුහුණ දෙන්නට සිදු වුණා. සමහරුන්ට රැකියා නැති වුණා. තවත් සමහරුන්ට ආදාය මාර්ග නැති වුණා.
තවත් සමහරුන්ට ව්‍යාපාර අවස්ථා අහිමි වුණා තවත් සමහරුන්ට අයිති අහිමි වුණා මේ බොහොමයකින් දුක් කරදර රුමු වුණේ සාමාන්‍ය පන්තියේ ජනතාවටයි වර්තමානයේ අපි උත්සාහ කරන්නේ මේ අහිමි වූ අවස්ථා ටිකෙන් ටික හෝ යලි ජනතාවට ලබා දීමයි ජනතාවට අහිමි වූ අයිතීන් යලි ලබා දීමේ වැඩපිළිවෙල උරුමය නමින් පෙරේදා ආරම්භ කළා උරුමයේ වැඩසටහන ඔස්සේ අප මූලික කරුණු දෙකක් ගැන අවධානය යොමු කරනවා එකක් ඉඩම් අනේක නිවාස මෙතනදී ඉඩම් අයිතිය මූලික ස්ථානයක් ගන්නවා 1897 මුඩුබිම් පනත මගින් ජනතාවගේ ඉඩම් අයිතිය බ්‍රිතාන්‍ය යටත් විදිරි රජය ලබා ගත්තා නිදහසින් පසුව බලයට කිසි ආණ්ඩුවක් මේ පැහැරගත් ඉඩම් අයිතිය යලිත් ජනතාවට ලබා දීමට කවරාකාරයේ හෝ පියවරක් ගත්තේ නැහැ අපේ ඉඩම් අයිතිය යලි ලබා දීමේ වැඩ කටයුතු ආරම්භ කළා එමගින් මිලියන 2කට අධික ජනතාවකට යලි ඉඩම් අයිතිය ලබා දෙනවා ඉඩම් හිමියන් මිලියන 2ක් අපේ සමාජයට එක් කරනවා මේ ඓතිහාසික මෙන්ම විප්ලවකාරී පියවරක් ඒ වගේම සාදීන් ස්වයං පෝෂණය ලබා දීම පිණිස දශක ගණනාවක් තිස්සේ ගොවි ජනතාව විඳ දුක් මහන්සිය වෙනුවෙන් කරන උපහාරයක් ඒ වගේම මේ රටේ ජනතාවගේ තුනෙන් එකකට පමණ හරි ගමන් ආදායම් නැහැ සුදුසු නිවසක් නැහැ මේ ජනතාවට ආදායම් මාර්ග සහ නිවාස උරුමය ලබා දීමට අප ඉදිරියේදී පියවර ගන්නවා නාගරික අඩු ආදායම් ලාභීන් නිවාස 50,000කට වැඩි ප්‍රමාණයක පූර්ණ අයිතිය ඒවා ජීවත් වෙන ජනතාවට ලබා දෙනවා සාර්ථක ආර්ථික සංවර්ධනයේ මාවතකට පිවිසෙද්දී රටේ සියලු කොටස් වෙත විශේෂ අවධානයක් යොමු කළ යුතුයි විශේෂයෙන්ම දිනදු ආසන ජනතාව වෙත බරපතල ආර්ථික අර්බුද මැද්දේ වුණත් ජනතාවගේ සුභසාධනය වෙනුවෙන් අප පියවර ගත්තා මේ වසරේදී අස්වැසුම හරහා ලක්ෂ 24ක ජනතාවක ප්‍රතිලාභ ලබා දීමට අපේක්ෂා කරනවා මේ මගින් රටේ පහළම තලයේ වෙසෙන ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට අපට හැකි වෙනවා මේසා විශාල ප්‍රමාණයක් මුදල් සහනාධාරයක් අපේ රටේ ඉතිහාසයේ කිසිම කාලයක ලබා දී නැහැ අඩු ආදායම් ලාභී ජනතාවට සහනයක් වශයෙන් එක පවුලකට සහල් කිලෝ 20ක ප්‍රමාණයක් එළඹෙන උත්සව සමයේ ලබා දෙනවා 2022 අගෝස්තු මාස වෙද්දී ජනාධිපති අරමුදල සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය වී තිබුණා වෛද්‍ය ආධාර ඉල්ලා ඉදිරිපත් කළ අයදුම් පත්‍ර 9000කට අධික ප්‍රමාණයක් ගෙවීමෙන් තොරව ගොඩ ගැසී තිබුණා අගෝස්තු සිට දෙසැම්බර් දක්වා තවත් අයදුම් පත් 4000ක් පමණ ලැබුණා අපේ සියල්ල සඳහා ගෙවීම කළා 2023 වසර පුරා රෝගීන් 4910 දෙනෙකු සඳහා රුපියල් මිලියන 915ක් ලබා දුන්නා ඒ වගේම දැන් ගෙවීමේ අපේක්ෂාවෙන් මාස ගණන් ගත වෙන්න අවශ්‍ය නැහැ රාජකාරී දින 3-5 දක්වා කාලය තුළ ගෙවීම් සිදු කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මකයි මේ වසරේ සිට සියලු වෛද්‍ය ආධාර 50%කින් සිට 100%ක් දක්වා වැඩි කිරීමටත් පියවර ගන්නවා මේ වෛද්‍ය ආධාර වලට අමතරව පාසල් දරුවන්ට ශිෂ්‍යත්ව ලබා දීමේ වැඩපිළිවෙලක්ද ජනාධිපති අරමුදල හරහා ක්‍රියාවට නංවා තිබෙනවා අපි රජයේ සේවකයන්ට විශේෂ දීමනාවක් ලබා දුන්නා විශ්‍රාමිකයන්ට වැටුප් වැඩි කළා 2010 සිට 2016 සිට 2020 දක්වා විශ්‍රාම ලැබූ රජයේ සේවකයන්ගේ වැටුප් විෂමතාවයන් තිබෙනවා ඒ ගැටලුව නොබෝ කාලයකින් විසඳුම් ලබා දීමට අප පියවර ගන්නවා රජය ආදායම් තහවුරු වෙද්දී ඊට අනුකූල වැඩි වැඩියෙන් සහන ලබා දීමට අප පියවර ගන්නවා අප ලැබමින් සිටින වර්ධනය සමාජයේ කතා බහ කරන මාතෘකාවලින්ම පිළිඹු වෙනවා කලකට කලින් කතා කළේ විදුලි බල කප්පාදුව නිසා විදින්ට වෙන්න කරදර ගැන එදා ඉල්ලා සිටියේ කීය වුණත් කමක් නැහැ අකණ්ඩ විදුලි බලය ලබා දෙන්න කියලා අද කතා කරන්නේ විදුලි බිල ගැන කලකට කලින් කතා කරේ කලු කඩේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 3000ක් වීම ගැන තෙල් පෝලිම් වල දවස් 3-4 රස්තියාදු වීම ගැන අද කතා කරන්නේ ශ්‍රී ලංකාව අලුතෙන් ආයෝජනය කරන තෙල් සමාගම් ගැන එදා කතා කළේ එළවලුවක් ගන්න විදියක් නැති එක ගැන අද කතා කරන්නේ කැරට් අලයක මිල ගැන එදා කතා කළේ පොතපතක් මුද්‍රණය කරගන්න කඩදාසි නැති එක ගැන අද කතා කරන්නේ වැට්බද්ද ගැන ඔව් වැට්බද්ද බොහෝ අයට බරක්
අපේ ගැන නොදන්නවා නෙමෙයි. ඒ ප්‍රශ්නේ අපිට නොදන්නවා නෙවෙයි. අප ඒ ගැටලුවත් පියවරෙන් පියවර විසඳුම් ලබා දෙමින් ඉන්නේ. 2022 වසරේ බදු ලියාපදිංචිය 437,547යි. 2023 අවසන් වෙද්දී එම සංඛ්‍යාව 1,029,000ක් දක්වා ඉහළ නැංගුණා. 130%කින් වැඩිවීමක්. බදු ජාලයේ පුළුල් වෙන්න වෙන්න තනි පුද්ගලයෙකුට තනි ආයතනයකට දනන්න තියෙන බදු බර අඩු වෙනවා. ඒ වගේම අපේ ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරමින් ඉදිරියට යද්දී ආර්ථිකය තව ස්ථාවර වෙද්දී අප බදු බර අඩු කරනවා. ඒ සමගම වැට් බදු ප්‍රතිශතය සංශෝධනය කරන්නටත් අවකාශය සැලසෙනවා. මේ සියල්ලම කරමින් කරන්නේ ණයකන්දක් බර දරමි. පසුගිය කාලයේ පුරාම අපි දැඩි ලෙස වෙහෙසුනේ මේ ණය ආපසු ගෙවීමේ ක්‍රමවේදය පිළිබඳ ප්‍රතිසැලැස්මක් සකස් කර ගැනීම සඳහායි. පළවෙනි පියවර ලෙස දේශීය ණය ප්‍රතිව්‍යුහගත කර සැලැස්ම නිම කළා. දෙවන පියවර ලෙස ද්වපාර්ශ්වීය විදේශ ණය හිමියන් සමග ප්‍රතිව්‍යුහගත කරන්නේ පිළිබඳ ප්‍රතිපත්තිම එකඟතාවයකට එළඹුණා. තුන්වෙනි පියවර ලෙස පුද්ගලික ණය හිමියන් සමග දැනට සාකච්ඡා කරගෙන යනවා. මේ වසරේ මුල් මාසයේ 6 තුල මේ සංකීර්ණ ප්‍රතිව්‍යුහගත කරන සැලැස්ම ක්‍රියාත්මක කරලීමට අප අපේක්ෂා කරනවා. මේ අපේ ආර්ථිකය සාමාන්‍ය තත්ත්වයකට ගෙනීමේ මූලික පදනම බවට පත්වේවි. ඒ වගේම ණය පීඩණයෙන් මිදීමේ මාර්ගය සංදිස්ථානයක බවට පත්වේ. මේ වසරේදී 2%ක 3%ක ධන ආර්ථික වර්ධනයක් අපට අත්පත් කරගන්න පුළුවන් බව IMF ලෝක බැංකුව ආසියානු සංවර්ධන බැංකුව පුරෝකථනය කර තියෙනවා. 2025 වසරේ 5%ක් දක්වා ඉහළ නංවා ගැනීමට අප ක්‍රියා කරනවා. 2022 වසරේ නින්දරකට වැටී තිබුණු රටින් මුදවා ගැනීමේ මෙහෙයුම් අප ආරම්භ කළා. 2021ට වඩා 2022 යම් යම් කාරණාවලින් යහපත් කරගත්තා. 2022ට වඩා 2023 හැම අතින්ම යහපත් කරගත්තා. 2024 ඊටත් වඩා යහපත් වන බවට පුරෝකථනය කර තිබෙනවා. මේ මාර්ගයේ ඉදිරියට ගියොත් 2025 ඊටත් වඩා යහපත් වෙනවා. නමුත් ඒ පමණින් අපිට සෑහීමකටපත් වෙන්න පුළුවන්ද? තවත් ද්වපාර්ශ්වික හා බාහිර වාණිජ පදනෙමින් ලබාගත් කිසිදු ණයක් ගෙවන්නේ නැහැ. නමුත් ප්‍රතිව්‍යුහගතකරණයෙන් පසු අප ණය ගෙවීමේ ආරම්භ කළ යුතුයි. ණය ගෙවන්න රුපියල් වශයෙන් ඩොලර් අප සතුවිය යුතුයි. 2023 සැප්තැම්බර් වෙද්දී අපේ මුළු ණය බර ඩොලර් බිලියන 91ක් පමණ වෙනවා. මේ ණය ගෙව අවසන් කරන්නට දීර්ඝ කාලයක් ගත වෙනවා. ණය ගෙවීමට මුදල් අප දේශීය වශයෙන් උපයාගත යුතුයි. නැතිනම් වෙන්නේ නැවතත් අප ණය උගුලේ සිරවීම පමණයි. ණය ප්‍රතිව්‍යුහගත කරන නිසා අපිට වසරකට ගෙවිය යුතු ණය මුදල අඩු කරගන්න හැකි වෙනවා. ඒ යටතේ අප වසරකට ඩොලර් බිලියන 3ක පමණ ප්‍රමාණයක් ගෙවිය යුතුයි. මේ ආකාරයෙන් හැමදාමත් ණය ගෙවා ගෙවා ඉන්න බෑ. දිගින් දිගටම ණය වෙන්නත් බෑ. ඒ වගේම අපේ ආදායම හා වියදම් අතර සමබරතාවයක් ඇති කර ගැනීමට අප කඩිනම් පියවර ගත යුතුයි. අපේ අයවැය හිඟය බරපතලයි. මේ වසරේ රජයේ ආදායම රුපියල් බිලියන 4,127යි. වියදම රුපියල් බිලියන 6,978ක්. මෙයින් රුපියල් බිලියන 2,651ක් වියදම් වන්නේ පොලී ගෙවීම සඳහායි. අපේ ණය කන්දරය බර එයින් පිළිඹු වෙනවා. 1,950 ගණන් වලින් පස්සේ අපි කලේ ණය වෙන එක. හැම දෙයකම ණය ගන්න එක. පාලකයෝ ණය ගන්න පුරුදු වුණා. ජනතාවත් මේ ණය ආර්ථිකයටම හැඩ ගැහුණා. හාල් නිකම් දෙනවා, විදුලි බිලට සහන දෙනවා, පඩි වැඩි කරනවා, රජයේ රස්සා ලක්ෂ ගණන් දෙනවා. ඔන්න ඔය වගේ මැතිවරණ පොරොන්දු දීලා බලයට පත් වුණාම ඒවා ඉෂ්ට කළේ ණය වෙලා. මෙන්න මේ ණය මානසිකත්වයෙන් අප අත්මිදෙන්න ඕනේ. ණය ආර්ථිකයෙන් ගැලවෙන්නේ නැත්නම් මේ රටට අනාගතයක් නැහැ. හෙට දවසක් නැහැ. එහෙනම් අප ණය ආර්ථිකයේ මිදී අපටම කියා ශක්තිමත් ආර්ථිකයක් ගොඩනංවා ගැනීමට වෙහෙස විය යුතුයි. අපනයන ආදායම හා විදේශ ආයෝජන කඩිනමින් ඉහළ නංවා ගැනීමේ අත්‍යවශ්‍ය වෙන්නේ මෙන්ම මේ කරුණු සාක්ෂාත් කර ගැනීමටයි. ඒ සඳහා අවශ්‍ය පදනම සකසමින් ආර්ථික ප්‍රතිසංස්කරණ ගණනාවක් දැන් අප ක්‍රියාත්මක කරමින් සිටිනවා. එහි
අවසාන ප්‍රතිඵලය තනගකාරී ආර්ථිකයක් නිර්මාණය කර ගැනීමයි ඩිජිටල් ආර්ථිකයක් ගොඩනැංවීමයි හරිත ආර්ථිකයක් සකස් කර ගැනීමයි මේ ක්‍රියාවලියේ මූලික ගුණාංග වන්නේ දූෂණය තුරන් කිරීම සහ සමාජ නවීකරණය දූෂණය මෙරට පිළිලයක් වී ඇති බව බොහෝ දෙනෙක් පිළිගන්නවා ඒ දූෂණය තුරන් කළ හැක්කේ ක්‍රමවත් හා විධිමත් නීති රීති මාලාවකින් පමණක් බව හුඟ දෙනෙක්ට අවබෝධ කරගෙන නැහැ හොරු අල්ලනවා කියා කෑ ගැහුවාට හොරු අල්ලන්න බෑ හොරු අල්ලන මේ සඳහා පදනම් කරගත හැකි ශක්තිමත් නීති රීති පද්ධතියක් වගේම විද්‍යාත්මක ක්‍රමවේදයක්ද අවශ්‍ය වෙනවා ඒවා ක්‍රියාත්මක කළ හැකි පුහුණු නිලධාරීන්ද අද අවශ්‍ය වෙනවා බොහෝය හිතාගෙන ඉන්නේ දූෂිතයන් නීතියට ඉදිරියට පැමිණීමෙන් ප්‍රශ්නය අවසන් කියා එය මිත්‍යාවක් දූෂණය සිදුවීම වැළැක්වීම සඳහා තදබල නීති රීති සකස් කළ යුතුයි ඒ වගේම දූෂිතයන් දැඩි දඬුවම් ලබා දිය යුතුයි දූෂණය මැඩ පැවැත්වීමට මේ කරුණු දෙකම එකට සමාන්තරව ක්‍රියාත්මක කළ යුතුයි ඒ සඳහා අප දූෂණ විරෝධී පනත සම්මත කරගත්තා දැන් ඒ පනත ක්‍රියාත්මකයි එවැනි පනත් ක්‍රියාවට නැංවීමේදී අප කිසිවිටක දේශපාලන හෝ වෙනත් බලපෑම් කරන්නේ නැහැ ඒ බව දැන් මුළු රට ඉදිරියේම සනාථ වී තිබෙනවා ආර්ථික සමාජ නවීකරණයේදී අප අවධානය යොමු කරන ප්‍රධාන කරුණක් කීපයක් ගැන මම මේ ගරු සභාවට අවධානය කරන්නට කැමතියි සංචාරක ව්‍යාපාරයට අපට පහසුවෙන් දියුණු කරගති හැකි ශේෂ්ත්‍රයක් ඒ ශේෂ්ත්‍රයේ ප්‍රගමනට අවශ්‍ය මිනිස් හා භෞතික සම්පත් දියුණු රටවලින් උත් රට පැමිණ සංචාරකීන් සංඛ්‍යාව ඉහළ නංවාලීමටත් අප පියවර ගනිමින් ඉන්නවා වසරේක ශ්‍රී ලංකාවට පැමිණි සංචාරක ප්‍රමාණය මිලියන 5 දක්වා ඉහළ නැංගවීම අපේ අපේක්ෂාවයි පුනර්ජනනීය බලශක්ති ප්‍රබවයන්ගෙන් අපේ රට පොහොසත් ඒ අවස්ථාවෙන් අප උපරිම ඵල නෙලාගත යුතුයි ජාත්‍යන්තර තාක්ෂණය මේ රට ලබාගෙන අපේ රටේ පුනර්ජනනීය බලශක්ති උත්පාදනය කළොත් බලශක්ති අපනයනය කරන රටක් ලෙස විදේශ විනිමය යැපීම අපට පුළුවන් හරිත හයිඩ්‍රජන් හා හරිත ඇමෝනියා නිෂ්පාදනයෙන් ඉහළ තලයකට පත්වෙන්න අපට අවස්ථාවක් තිබෙනවා මේ අවස්ථාවලින් ප්‍රයෝජනය ගැනීමට දැනටත් මූලික සැලසුම් කර හමාරයි දේශගුණික විපාරය සඳහා දැනටමත් අපි දැඩි අවධානයක් යොමු කර තිබෙනවා මේ පිළිබඳ පරීක්ෂණ කාර්යයක් ඉටු කිරීම උදෙසා ජාත්‍යන්තර දේශගුණ විපර්යාස පිළිබඳ විශ්වවිද්‍යාලයක් ශ්‍රී ලංකාවේ පිහිටුවීමේ මූලික පියවර දැන්ට ගෙන අවසන් අතීතයේ සිට මේ දක්වා අපි කෘෂි කර්මාන්තයේ යෙදෙනවා වගා කරනවා නමුත් තවමත් අපට අනුගමනය කරන්නේ යල්පැන ගිය ක්‍රමවේදයන් දශක ගණනාවක් තිස්සේ කෘෂි නවීකරණ කාර්යයන් කිසිවක් අප සිදු කර නැහැ වියලු කලාපේ කෘෂි ඉඩම්වල ඵලදායිතාවයේ ඉදිරි කන්න තුන හතර තුල දෙගුණ තෙගුණ කරලීමේ සැලසුම් අප ක්‍රියාත්මක කරනවා ඒ පිළිබඳ ප්‍රතිපත්ති තීරණ අප තීන්දුව කර අවසානයි මේ මාසයේ සිට දිස්ත්‍රික්කයකින් එක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය බැගින් තෝරාගෙන මෙම වැඩපිළිවෙල ආරම්භ කරනවා මේ ආයුරින් වියලි කලාපයේ කෘෂි භෝග ඵලදායිත්වය වැඩි කර ගැනීම සමග තෙත් කලාපයේ ඉඩම් වෙනත් වාණිජ වගාවන්ට යොදා ගන්නට අවස්ථාව ලැබෙනවා 70 ගණන්වලදී ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම යටතේ පවරාගත් ඵලදායි ඉඩම් අක්කර ලක්ෂ ගණනාවක් මේ වෙද්දී නාස්තියට ගොස් තිබෙනවා සමහර ඉඩම් වලින් නිසි ප්‍රයෝජන ගන්නේ නැහැ සමහර ඉඩම් කිසිදු වැඩකට යොදවා ගන්නේ නැහැ ජනවසම වැවිලි සංස්ථාව ආදී විවිධ රාජ්‍ය ආයතන සතු මේ ඉඩම් ඔහි නාස්ති වෙනවා ඒ විතරක් නෙමෙයි මේ රාජ්‍ය ආයතන නඩත්තු කිරීම සඳහා මහජන මුදල් බිලියන් ගණනක් වැය වෙනවා දෙපැත්තකින්ම රට පාඩුවක් මහා නාස්තියක් අප මේ ඉඩම් වලින් උපරිම ඵලදායත්වය ලබා ගැනීම උදෙසා ක්‍රියාත්මක වැඩපිළිවෙලක් සකසා තියෙනවා ස්වදේශීය ව්‍යවසායකයන්ට මේ ඉඩම් අපනයනයේ වාණිජ වගාවන් උදෙසා දිගු කාලීන බදු පදනමක් මත ලබා දෙනවා අවශ්‍ය නම් ඒ ව්‍යවසායකයන්ට විදේශ තාක්ෂණය හා ආයෝජන ලබා ගැනීමේ අවස්ථරේද අප ලබා දෙනවා නිසිසේර භාවිතයේ නොගෙන නාස්තියට යමින් තියෙන ඉඩම් විදේශ විනිමය උල්පත් බවට පත් කරගෙන ආර්ථික සංවර්ධනයට ශක්තිමත් ලෙස යොදා ගැනීමයි මෙහි අරමුණ. පසුගිය නිදහස් වෙල සඳහා ප්‍රධාන ආරාධිතය ලෙස මෙහි පැමිණි තායිලන්ත අගමැතිතුමා එතුමාගේ රටේ කෘෂි විප්ලවය ගැන කරුණු සඳහන් කළා. සම්ප්‍රදාය හිර නොවි
නවීන තාක්ෂණය හරි හරියට ප්‍රයෝජන ගනිමින් නිසා තායිලන්තයේ කෘෂිකර්මයේ ඔස්සේ විශාල විදේශ විනිමය ප්‍රමාණයක් උපයනවා. මේ වෙයින් අප පාඩම් ඉගෙන ගත යුතුයි. අපේ අවධානය යොමු කරන තවත් ශ්‍රේෂ්ඨයක් තමයි විදේශ ආයෝජනය. අපේ ආර්ථික කඩමී ශක්තිකර ශක්තිමත් කර ලීමේදී විදේශ ආයෝජන වලින් ලැබෙන විශාල අනුබලය. නමුත් වර්තමානයේ විදේශ ආයෝජකයන් ශ්‍රී ලංකාවට එන්නේ මැලි වෙනවා. ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීම හිසරදයක්. කරදරයක්. අවසර ගැනීම සඳහා නිරතහංචි ගණනාවක් තිබෙනවා. ඒ විතරක් නෙමෙයි සමහර පුද්ගලයන් ආයතන වලට අල්ලස් දෙන්න සිදු වෙලා තියෙනවා. ඒ සියල්ලට නැවතීමේ තිතක් තිබෙමින් මහා පරිමාණයේ විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම වැඩසැලැස්මක් දැන් අප සකස් කර තිබෙනවා. සරල ක්‍රියාවලියක් ඔස්සේ ආයෝජන අවස්ථා සැලසීමට එමගින් හැකි වෙනවා. දූෂණ වංචා කිරීම ඉඩකඩ එමගින් ඇහිරෙනවා. චීන වියට්නාමයේ වැනි රටවල් ආයෝජන සඳහා සියලු අවසර සහ පහසුකම් දින දෙක තුනකට අඩු කාලයකදී එක් වහලයක් යටතින් ලබා ගැනීමේ පහසුකම් සපයා තියෙනවා. ඉඩම් පමණක් නොව විදුලි බල සහ ජල පහසුකම්ද ප්‍රවේශ මාර්ගද ඉතා කඩිනමින් ලබා දෙනවා. මේ බොහෝ කාර්යයන් කම්පියුටර් හරහා සිදුවන නිසා නීති විරෝධී ක්‍රියාවන් සිදු කිරීමේ හැකියාවක් නැහැ. මේ සියලු කරුණු සහ ජාත්‍යන්තරයේ ප්‍රමිතීන් පදනම් කරගෙන වර්තමාන අවශ්‍යතාවයන්ට ගැළපෙන ආර්ථික කොමිසමක් පිහිටුවීමට මූලික කටයුතු දැන් සකස් කර අවසානයි. මුල් පරාසයක ක්‍රියාත්මක වන ආයෝජන නීති හා වැඩසටහන් මෙම කොමිසම හරහා ක්‍රියාත්මක වෙනවා. අවධානය යොමු කළ තවත් ශ්‍රේෂ්ඨ දෙකක් තමයි අධ්‍යාපනය සෞඛ්‍ය. ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය සෞඛ්‍ය ශ්‍රේෂ්ඨවල මූලික නීති සැකසුනේ දෙවන ලෝක යුද්ධ සමයේ. අපේ කාලේ අටත් විජිතයක්. අප එවක බොහෝ දිලිඳු රාජ්‍යයක්. එවැනි සමාජයක් සඳහා සකස් කළ අධ්‍යාපන හා සෞඛ්‍ය සේවා පිළිවෙතක් පදනම් කරගෙන නූතන ලෝකයට ප්‍රවේශ වෙන්න බෑ. 21 වෙනි විෂයේ අභියෝගයන් ජය ගන්නත් බෑ. ඒ නිසා ජාත්‍යන්තර අධ්‍යක්ෂීම් හා ප්‍රවණතා පදනම් කරගෙන නව පිළිවෙත් හා නව නීති රීති මේ ශාස්ත්‍රයන් දෙක සඳහාම හඳුන්වා දිය යුතු වෙනවා. නවීන පරිසරයට ඔබින ආකාරයට මානව සම්පත් පෝෂණය කරගත යුතු වෙනවා. ශීඝ්‍ර ආර්ථික වර්ධනයක් මෙන්ම දිනුදු සහ අවදානම් කොටස ආරක්ෂා කරගත හැකි පරිදි මේ ශාස්ත්‍රයන්හි ගැඹුරු නවීකරණ වැඩපිළිවෙලක් ක්‍රියාවට නැංවීමට අප කටයුතු කරනවා. විශේෂයෙන්ම අධ්‍යාපන ප්‍රතිසංස ගණනාවක් වහාම ක්‍රියාත්මක කළ යුතු වෙනවා. ලෝකයේ හෙට දවස රඳා පවතින නව තාක්ෂණ දැනුම මතයි. තොරතුරු තාක්ෂණය කෘතිම බුද්ධි ආදී ශාස්ත්‍රයන්හි පරිපූර්ණ වශයෙන් සන්නද්ධ වූ තරුණ පරපුරක් අප නිර්මාණය කළ යුතුයි. මෙන්න මේ නිසයි උසස් පෙළ සමත් වෙන හැම දරුවෙකුටම තෘතිය අධ්‍යාපනය ලබා දිය හැකි පිළිවෙතක් අප සකසමින් සිටින්නේ. ඒ අනුව විද්‍යා හා තාක්ෂණ විද්‍යාල ගණනාවක් අලුතින් පිහිටවීමට අප ක්‍රියා කරනවා. සාමාන්‍ය හා උසස් පෙළ සමත් නොවන හැම දරුවෙක්ටම වෘත්ති අධ්‍යාපනය ලබා ගැනීමේ පිළිවෙතකුත් අප සකසනවා. ඒ සඳහා වෘත්තීය විද්‍යාල බිහි කරනවා. මේ අවුරින් ක්‍රියා කරමින් අලුත් දැනුමෙන් හා අලුත් තාක්ෂණයෙන් සන්නද්ධව නව පරපුරක් බිහි කිරීම අවශ්‍ය පසුබිම අපි සකස් කරනවා. ඒ වගේ දූපත් රාජ්‍යයක් හැටියට අපේ රටේ ආරක්ෂාව තහවුරු වන ආකාරයේ වැඩපිළිවෙලක් අප ක්‍රියාත්මක කළ යුතු වෙනවා. ඊට සරිලන පරිදි රටේ සියලු ආරක්ෂා ජාලයන් නවීකරණය කරනවා. බුද්ධි අංශ ආරක්ෂා උපකරණ පුහුණු වීමේ ක්‍රම බටපිරිස් තාක්ෂණික උපාංග ක්‍රමවිපාක කටයුතු ආදී සියලු අංශ රටට මතුවිය හැකි විවිධාකාර අභියෝගයන්ට ශක්තිමත් මුහුණ දිය හැකි ආකාරයට සකස් කරනවා. අපේ විදේශ සම්බන්ධතා පිළිබඳ යළි සලකා බැලීමේ යුගයේ අවශ්‍යතාවය. භූදේශපාලනික ප්‍රවණතා මෙන්ම ආර්ථික විවතාවයන්ගෙන් නිසිපල ලබාගත හැකි ආකාරයට විදේශ සම්බන්ධතා ජාලය යළිත් නිර්මාණය කරගත යුතුයි. ඒ නිසා නොබැදි ප්‍රතිපත්තිය සියලු රජයන් සමග මිත්‍රශීලීත්වය පදනම් කරගෙන විදේශ සම්බන්ධතාවන් සකස් කර ගත යුතුයි. ඒ වගේම රටේ ආර්ථික විභීවය ශක්තිමත් කරන ආකාරයේ නව හාරක විදේශ ප්‍රතිපත්ති අනුගත කරගත යුතුයි. ඒ අනුව අපේ විදේශ ප්‍රතිපත්තිය ජානීය යුගයට ගැලපෙන පරිදි වෙනස් කරනවා. අපේ නිෂ්පාදන විදේශ වෙළඳපොළ සඳහා ප්‍රවේශ කරලීමට
අවකාශ සැලසෙන නව ආර්ථික සම්බන්ධ ජාලයක් නිර්මාණය කර ගැනීමටද අප ක්‍රියා කරනවා. ඒ අරමුණින් රටවල් ගණනාවක් සමග නිදහස් වෙළඳ ගිවිසුම් ඇති කර ගැනීමට අප ආරම්භ කළා. පසුගිය දා අප තායිලන්තයේ සමග නිදහස් වෙළඳ ගිවිසුමකට එළඹුණා. ඉන්දියාව සමග අත්සන් කරගත ඇති නිදහස් වෙළඳ ගිවිසුම පරිපූර්ණ ආර්ථික තාක්ෂණික සහයෝගතා ගිවිසුමක් දක්වා පුළුල් කරනවා. සිංගප්පූර සමග ඇති නිදහස් වෙළඳ ගිවිසුම් පූර්ණ ලෙස ක්‍රියාත්මක කරනවා. ඉදිරියේදී චීනය, ඉන්දුනීසියාව, බංග්ලාදේශය සමගත් නිදහස් වෙළඳ ගිවිසුම් ඇති කර ගැනීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම කලාපීය විස්තීන ආර්ථික හවුල්කාරීත්වය ආර්සෙප්ට ඇතුල් වෙනවා. යුරෝපීය සංගමේ වෙළඳ වර්ණයන් පිළිබඳ පොදු ක්‍රමයන් හා සම්බන්ධ වෙනවා. විවිධ ශ්‍රේෂ්ඨ මේ අවුරින් වෙනස් වීම හා නවීකරණයට ලක්වීමේ අවසාන ප්‍රතිඵලය වන්නේ රටේ ජන ජීවිතය ඉහළ තලයකට පත්වීමයි. රටේ හැම ජන කොටසක්ම ප්‍රතිලාභ බෙදී යන සාර්ථක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන අතර සංහිඳියාව සහ සමාජ සාධාරණත්වය තහවුරු කරලීමයි. අප තවත් කරුණක් ගැන විශේෂ අවධානයක් යොමු කරනවා. අද අපේ ආර්ථික කොළඹ නගරය හා බස්නාහිර පළාත වටා කේන්ද්‍රගතව තිබෙන්නේ. රටේ ආර්ථිකයෙන් 46% හසුරුවන්නේ බස්නාහිර පළාත් තුළ. මේ තත්ත්වය වෙනස් කිරීම අත්‍යවශ්‍ය කරුණක්. අපි බස්නාහිර පළාතෙන් පිටතට ආර්ථිකය ව්‍යාප්ත කරනවා. යාපනය, තිරුකොණාමලයේ, බිංගිරිය, හම්බන්තොට, මහනුවර ආදී නගර කරා අපේ ආර්ථික ශක්තිය පුළුල් කරලීමේ වැඩසැලසුමක් අපි ක්‍රියාත්මක කරනවා. දැනටමත් තිරුකොණාමල ආර්ථික කේන්ද්‍රස්ථානයක් ලෙස වර්ධනය කිරීමේ වැඩසටහනක් අප ඉන්දියාව සමග ආරම්භ කර තියෙනවා. ඒ වගේම පළාත් නවේම ආර්ථික ශක්තිමත් කරලීමට පියවර ගන්නවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළාත් සභා බලතල පිළිබඳ සඳහන් තුන්වෙනි ලයිස්තුවේ අදාළ බලතල කීපයක් අප නිසි පරිදි පළාත් සභාව වෙත ලබා දෙනවා. වෘත්ති අධ්‍යාපනය, කෘෂිකර්මීය, සංචාරක වැනි ක්ෂේත්‍ර උදාහරණ ලෙස දක්වන්නට පුළුවන්. එමගින් ඒ පළාත් තුළ ආර්ථික වර්ධනය වේගවත් කර ගැනීමට අපට හැකි වෙනවා. එමගින් පළාත් අතර ආර්ථික තරඟයක් ඇති කිරීමෙන් පළාත් ණයම එකවර ඉදිරියට ගැනීමට අවකාශ සලසනවා. අපේ රටේ භූගෝලීය පීඨයෙන් උපරිම ප්‍රයෝජනය ගැනීමට සැලසුම් කරමින් පවතිනවා. වරාය තුනක් අපි අලුතෙන් සංවර්ධනය කරනවා. ඉන්දීය සාගරයේ සේවා මධ්‍යස්ථානයක් හා ආර්ථික කේන්ද්‍රස්ථානයක් බවට අප රටපත් කරවීමට වෙහෙසෙනවා. මේ සඳහා උත්තේජනකයක් ලබා දීමේ අරමුණෙන් වරාය නගරය කොළඹ සුවිශේෂී මූල්‍ය කලාපයක් ලෙස නම් කරනවා. එම කලාපය තුළ ඊතර මූල්‍ය ගණදෙනු සිදු කිරීමට අවශ්‍ය නීති රීති හා අනපනත් සම්මත කරනවා. අපේ රටේ සැබෑ ජාතික සම්පත් තරුණ පරපුර බම්ම අවස්ථා කීපයකදී පෙන්වා දී තිබෙනවා. ඒ ජාතික සම්පත් ආරක්ෂා කර ගැනීමයි අපේ එකායන අරමුණ විය යුත්තේ. රටේ ආරක්ෂාව වන්නේ තරුණ පරපුර ආරක්ෂාව තහවුරු වුණොත් විතරයි. පසුගිය කාලයේ තරුණ පරපුර රටහැර ගියා. තවමත් ඒ ප්‍රවණතාව අප දක්නවා. ඒ නිසා අපේ තරුණ පරපුරට යහපත් අනාගතයක් උදාකර දීම අපේ වගකීමයි යුතුකමයි. ඒ විග වගකීමයි යුතුකම ඉටු කරගන්න ඔබත් මමත් ඇතුළු සියලු දෙනාම බැඳී සිටිනවා. මතක තියාගන්න, මේ ආර්ථික අර්බුදයට දේශපාලන විසඳුම් නැහැ. ආර්ථික අර්බුදයට ඇත්තේ ආර්ථික විසඳුම්, විද්‍යාත්මක විසඳුම් විතරයි. නමුත් තවමත් අපේ සමහර දේශපාලන කණ්ඩායම් යල් පැන ගිය දේශපාලන විසඳුම් ඉදිරිපත් කරමින් ජනප්‍රිය වෙන්ට බලනවා. මෙතන ඉදිරියට යෑමට නම් නවීන ශක්තිමත් ආර්ථිකයක් කරා අපි පරිවර්තනීය විය යුතුයි. මම ඒ සඳහා ළඟදීම ආර්ථික පරිවර්තන පනත මේ පාර්ලිමේන්තුව ඉදිරිපත් කරනවා. ඊට අදාළ ආයතන අලුතෙන් ස්ථාපිත කරනවා. අපිට ඉදිරියට යන්න පුළුවන් වන්නේ දේශපාලන අභිලාෂයෙන් හිස මත තියාගෙන මැතිවරණයකදී ලබන ඡන්ද ඉලක්ක කරගෙන ඉටු කළ නොහැකි පොරොන්දු දීමෙන් හෝ ප්‍රලාප දෙඩීමෙන් නෙවෙයි. අපේ අනාගත තරුණ පරපුර වෙනුවෙන් රට ගොඩනැගීමේ වැඩපිළිවෙල තව දුරටත් අකණ්ඩවට ඉදිරියට ගෙන යෑමෙන් මෙම පරිවර්තනය කෙටි කලකින් කළ හැකි දෙයක් නෙවෙයි. එය දීර්ඝකාලීන වෙහෙසකර ව්‍යායාම. මේ මාර්ගයේ ගියොත් 2048 වෙද්දී සංවර්ධිත රාජ්‍යයක් විය හැකි බව මම පෙන්වා දුන්නේ ඒ නිසයි. කිසිදු අර්බුදයකට කෙටි කාලීන විසඳුම් නැහැ. කිසිදු ඉලක්කය දවස් දෙකකින් ජය ගන්නට බැහැ. බෝසතාණන් වහන්සේ බුද්ධත්වයේ ලබා ගැනීම සඳහා සංකම්ප කල්ප ලක්ෂයක් වෙහෙසුණා.
පෙරුම් පිළුවා බුද්ධත්වයේ ලැබූ ආත්මයේදී තුන්වහන්සේට දුෂ්කර ක්‍රියා කරන්නට සිදු වුණා. ඒ බව මෙහෙමයි කරමින් අප සීරුවෙන් ඉවසිල්ලෙන් හා සැලසුම් සහගතව මේ ගමන ඉදිරියට යා යුතුය. මම අදහස් දැක්වීම ආරම්භ කරේ මම බුදුන් වහන්සේ දේශනාවක් ගැන සඳහන් කළා. බුදුන් වහන්සේගේ දේශනාවෙන් වසර ගණනාවකට පස්සේ ක්‍රිස්තු වර්ෂ 500 ගණන්වලදී චීනයේ ජීවත් වූ දාර්ශනික කොන්ෆියුසියස් තුමා මෙන්න මෙහෙම කියා තිබෙනවා. ලෝකය ගොඩනැංවීමට නම් ඊට පළමුව දේශය ගොඩනැංවිය යුතුයි. දේශය ගොඩනැංවීමට නම් ඊට පළමුව පවුල ගොඩනැංවිය යුතුයි. පවුල ගොඩනැංවීමට නම් ඊට පළමුව අපේ පුද්ගලික ජීවිත ගොඩනැංවිය යුතුයි. පුද්ගලික ජීවිතයේ ගොඩනැංවීමට නම් ඊට පළමුව අපේ හදවත් නිවැරදි කරගත යුතුයි. ඒ නිසා මම මේ ගරු සභාවෙන් සිටින සියලු දෙනාගෙන් ඉල්ලා සිටින්නේ අපි පළමුව අපේ හදවත් නිවැරදි කරගනිමු කියාය. අනාගත තරුණ පරපුර රැකී අවස්ථා නිර්මාණය කර දෙන්නට නම් ඔවුන්ට යහපත් දේශයක් තනා දෙන්නට නම් අප සියලු දෙනාම නිවැරදි මගට පිවිසිය යුතුයි. අපේ හදවත් නිවැරදි කරගත යුතුයි. අපේ ගමන තවත් වේගවත් කරන්න පුළුවන් වන්නේ අපි සියලු දෙනා එකට එක්වී සමගියෙන් මේ අභියෝගයට මුහුණ දුන්නත් විතරයි. තම තමන්ට ලැබෙන පදවිතානාන්තර ගැන සීනමාවන සමහරු රටට වඩා ඒ තනතුරු වලට ආදරය කරනවා. ඒ තනතුරු වෙනුවෙන් රටට අසත්‍ය ප්‍රකාශ කරනවා. රටත් ජනතාවත් රවට්ටනවා. යථාර්ථයට පිටුපා සීනමාවතේ ගමන් කළොත් යලිත් අප වැටෙන්නේ මහා අනතුරකට. මම නැවතත් සියලු දෙනාගේම ඉල්ලා සිටින රට ගොඩනැංවීමේ සිහිනය සැබෑ කරගන්න එකට එකතු වෙන්න කියලයි. අපි එකට එකතුව සාකච්ඡා කරමු. අප මේ ක්‍රියාත්මක කරන පිළිවෙතට වඩා යහපත් විකල්ප ක්‍රමවේද ඇත්නම් ඒවා ඉදිරිපත් කරන්න. අපි ඒවා ගැන ගැඹුරින් සලකා බලමු. සාකච්ඡා කරමු. අප ඒකට එකට එක්වී සාකච්ඡා කර රටට වඩාත්ම යහපත් ක්‍රමවේදය ක්‍රියාත්මක කරමු. එවැනි සාකච්ඡාවන්ට අප නිරතුරුවෙන්ම සූදානම්. ඔබ එවැනි සාකච්ඡා මාලාවකට එකඟ නම් ඒ සාකච්ඡා සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලෝක බැංකුවෙන් ජාත්‍යන්තර මූල්‍ය ආයතන ඉයලම පෙළේ නිලධාරීන්ට ලංකාවට පැමිණ ලෙස ආරාධනා කරන්නට මම සූදානම්. දැන් මම පෙරදිගින් සහ අපරදිගින් උදාහරණ දෙකක් ගෙනහැර දක්වන්නට කැමතියි. 19 සියවසේ ඇමරිකාවේ විසු ලේඛිකාවක් වන සමාජ ක්‍රියාකාරිණියක් වන හෙලෙන් කෙලර් මෙසේ ප්‍රකාශ කළා. තනිවම අපට කළ හැකි ටිකයි. එක් වුණොත් අපට බොහෝ දේ කළ හැකි. 19 සියවසේ දකුණු ඉන්දියාවේ විසු දෙමළ මහා කවි භාරති මෙන්න මෙහෙම කවියක් ලියා තියෙනවා. මේ කවිය සිංහලට පරිවර්තනය කළේ මහාචාර්ය සුනිල් ආරියරත්න. 30 කෝටියක් මුහුණු. අපේ භාරත මාතාව සතු වෙතත් ඇයට ඇත්මේ එකම ආත්මය. භාෂා 18කින් ඇය කතා බහ කළත් ඇයට ඇත්තේ එකම සිතුවිල්ලකි. මම ඔබ සැමගෙම ප්‍රශ්න කරන්නේ අපට එහෙම හිතන්න බැරි යයි. විවිධ අදහස් තිබුණත් විවිධ ජන වර්ගවලට අයත් වුණත් විවිධ භාෂාවන් කතා කරත් විවිධ පළාත්වල ජීවත් වුණත් විවිධ ඇදහිලි විවිධ විශ්වාස තිබුණත් විවිධ දේශපාලන පක්ෂවලට අයත් වුණත් අප රට වෙනුවෙන් රටේ අනාගතය වෙනුවෙන් එක පොදු සිතුවිල්ලකින් එක්වෙන්න බැරි යයි. අපේ රටේ තරුණ තරුණියන්ගේ අනාගතය වෙනුවෙන් පොදු එකතාවයකට එන්න බැරි යයි. එකට එක්වී මහා කාර්යයක් කරන්න බැරි යයි. මේ සභාව නියෝජනය කරන දේශපාලන අතුරින් දශක ගණනාවක් තිස්සේ මාව තදින්ම විවේචනය කළ අය තමයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නියෝජනය කරන්නේ. නමුත් රටේ යහපත වෙනුවෙන් තරුණ පරපුරේ අනාගතය වෙනුවෙන් පොදු ජන පෙරමුණේ බහුතරය පැරණි එදිරිවාදීකම් අමතක කළා. පොදු මතයට එකඟ වුණා. සමගි ජන බලවේගයේ ඉන්නේ මා සමග බොහෝ කාලකින් එකට දේශපාලනය කර මම දේශපාලනට හඳුන්වා දීලා ඇති කරපු අය. රට වෙනුවෙන් පොදු ගමකට එතු වෙන්න පොදු ජන පෙරමුණට පුළුවන් නම් සමගි ජන බලවේගයට එහෙම කරන්න බැරියයි. ජනතා විමුක්ති පෙරමුණ යහපාලන ආණ්ඩුව සමයේ අපත් සමග සමීපව වැඩ කටයුතු කළා. දූෂණ විරෝධී කාර්යාලය මෙහෙයීම සඳහා ආනන්ද විජේපාල මහතාත් නම යෝජනා කළා.
ඒ කාර්යාලයේ ලිපිගොනු පිටපත් තවමත් තියෙන ඒ අය අතර ඉතින් රට වෙනුවෙන් පොදු ගමකට එතු වෙන ජනතා විමුක්ති පෙරමුණටද බැරියයි එදත් කර අදත් කරමු ඒ වගේ මන් ද්‍රවිඩ මුස්ලිම් පක්ෂවල තිල්ලනවා අපි එක්ක එකතු වෙන්න මේ ගමන යන්න කියලා අනික් ස්වාධීන මන්ත්‍රීවරුන්ගෙත් මම ඒ ඉල්ලීම කරනවා අප මැතිනවලදී වෙන් වී තරඟ කරමු ඒත් රට ගොඩනැංවීමේදී එකට එක් වී කටයුතු කරමු ඒ නිසා රට වෙනුවෙන් පොදු සිටිවිල්ලකට පොදු එකතාවයකට එක් වෙන්න කියා නැවත නැවතත් මම ඔබ සැමටම ආරාධනා කරනවා වෙනස අපෙන්ම පටන් ගනිමු අපේ හදවත් නිවැරදි කර ගනිමු අපි අපටම පහනක් වෙමු අපි අලුත් දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කරමු තම තමන්ගේ පුද්ගලික සිහිනය වෙනුවෙන් නො රටේ පොදු සිහිනයක් සැබෑ කරලීම වෙනුවෙන් කැපවෙමු තරුණ පරපුරේ ඊළඟ පරම්පරාවේ ජීවිත සුගන්ධවත් කරන්නට කැපවෙමු අපට පැවරී ඇති මෙම වගකීම ඉටු කරමු විවිධ පුද්ගලික ප්‍රශ්න හා අභිමතාර්ථ නිසා මේ වගකීම පැහැර හැරියොත් ඉතිහාසයේ විසින් අප ද්‍රෝහීන් හැටියට නම් කරාවි ඒ නිසා අපි අලුත් ගමනකට යමු අලුත් හෙටක් අලුත් රටක් නිර්මාණය කරමු එන්න එකට එක් වී අපි හදමු අලුත් රටක් මුලාසනාරුඩ ගරු ජනාධිපතිතුමනි පාර්ලිමේන්තුව දැන් කල් තැබිය යුතුයි මා යෝජනා කර ඒ අනුව මෙම පාර්ලිමේන්තුව 2024 පෙබ්‍රුවාරි මාස 8 වැනි බ්‍රහස්පතින්දා පූර්ව භාග 9:30 වෙනතුරු කල් තබනු ලැබේ.